ආයුබෝවන් දුවේ පුතේ මම අද හංස සංදේශයේ කෑරගල විහෙර වෙනම පාඩම ඇසුරෙන් අසා තිබෙන ਵਿਚාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන හැටි ඔබට කියා දෙන්නම් මුලින්ම අපි ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු හංස සංදේශ කතුවරයා තම නිර්මාණය තුළින් තත්කාලීන සමාජයේ ආර්ථික තොරතුරු සමාජීය තොරතුරු ඉදිරිපත් කර ඇති ආකාරය නිදසුන් දෙක බැගින් ගෙනහැර දක්වමින් ඉමසන්න. දැන් මේ ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයක් විදිහට. මෙහි පළමුවෙනි කොටසට කවි දෙකකුත් දෙවෙනි කොටසට කවි දෙකකුත් ඉදිරිපත් කරමින් අසා ඇති ප්‍රශ්නය විග්‍රහ කරන්න ඕනේ. පළමුවෙනි කොටසේට අපි ඉදිරිපත් කරන කවි දෙකට ලකුණු දෙකකුත් දෙවෙනි කොටසේ අපි ඉදිරිපත් කරන කවි දෙකට ලකුණු දෙකකුත් බැගින් අපට ලකුණු 4ක් ලැබෙනවා. ඒ කවි විස්තර කිරීම වලට ලකුණු 11ක් ලැබෙනවා. එතකොටයි මුල් ලකුණු 15 අපට ලැබෙන්නේ. දැන් අපි පිළිතුරු ලිවීම ආරම්භ කරමු. මුලින්ම අපි හංස සංදේශය ගැන ඉතා කෙටි හැඳින්වීමක් ලියන්න ඕනේ. ඒ හැඳින්වීම ලියද්දී පාඩමේ හැඳින්වීම පිටුවේ තියෙන හංස සංදේශය පිළිබඳ විස්තර අපිට අතුලත් කරගන්න පුළුවන්. හංස සංදේශයේ කර්තෘ යුගය සංදේශය ලබන්නා හෙවත් ග්‍රාහකයා සංදේශයේ පණිවිඩය එහෙම නැත්නම් නිමිත්ත ආදී කරුණු යොදාගෙන අපිට පුළුවන් ආරම්භක ඡේදය කෙටියෙන් ලියන්න. මම ඔබට ආදර්ශ ඡේදයක් ඉදිරිපත් කරන්නම්. කෝට්ටේ යුගයේ ලියවුණු හංස සංදේශයේ විදාගම මෛත්‍රී හිමියන් විසින් රචනා කරන ලදැයි සැලකේ. හංසේකු දූතයෙකු කර ගනිමින් මේ සංදේශය යවන්නේ කෑරගල පද්මාවතී පිරිවෙනාධිපති වනරතන හිමියන් වෙතයි. සංදේශයේ නිමිත්ත වන්නේ වනරතන හිමියන් ලවා සමන් විභීෂණ උපුල්වන් හා කඳකුමරු යන දෙවිවරුන්ට පිරිත් කියා පින්දී ඒ මගින් 6 වෙනි පරාක්‍රමබාහු රජුට ආශිර්වාද කරවීමයි. දැන් දුවේ පුතේ ඔන්න ඔහොම තමයි පළවෙනි ඡේදය අපි ලියන්නේ. දැන් අපි දෙවෙනි ඡේදය ලියමු. දෙවෙනි ඡේදයේදී අපි මතක් කරන්නේ නිර්දිෂ්ට ග්‍රන්ථයේ අපට අදාළ කොටස ගැන කෙටි හැඳින්වීමක් ලියන්නයි. මෙන්න මේ විදිහට. හංස සංදේශයේ එන විවිධ වැනුම් අතරින් කෑරගල වැනුම ඉතා අව්‍යාජ එකකි. ස්වභාව සෞන්දර්යයෙන් අනුන ආගමික පසුබිමක් සහිත කෑරගල ගම්පියස දූතයාගේ සිතෙහි සතුට වඩවයි. ඔන්න ඔය විදිහටයි ගිය පුතේ අපි දෙවෙනි ඡේදය ලියන්නේ. ඔබ හොඳින් විමසා බැලුවොත් මා මේ ඡේද දෙකම ලියවීමට උදව් කරගත්තේ 10 වෙනි පාඩමේ හැඳින්වීම සහිත කහපාට පිටුවේ. දැන් අපි පිළිතුරේ එන පළමුවෙනි කොටසට ලියන්නට පටන් ගනිමු. අපට තහවුරු කරන්න තියෙන්නේ මේ සංදේශයේ කෑරගල විහෙර වැනුමේ තිබෙන ආර්ථික තොරතුරු ගැන. අපි ඒ ගැන කියන්නට පටන් ගනිමින් මෙහෙම ඡේදයක් ලියමු. කෑරගල ගම්මානය පිළිබඳ කවියා දූතයාට විස්තර කරන කවිවලින් තත්කාලීන සමාජය පිළිබඳ විවිධ තොරතුරු අපට දැනගත හැකියි. අපි දැන් දුවේ පුතේ මෙහෙම වාක්‍යයක් ලියලා අපි එතෙන්ට අපි ඉදිරිපත් කරන පළමුවෙනි උද්ෘත කවිය ලියන්න ඕනේ. මා හිතනවා මෙන්න මේ කවිය ඒකට සුදුසුයි කියලා. හැබැයි මේ කවිය තුළ අපි සැලකිලිමත් වෙන්න ඕනේ ආර්ථික කරුණු තියෙනවායි කියන එක ඔප්පු කරන්න. බලන්න මේ කවිය. කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය, දොලින් දොලම කල්යල් කරන කුඹුරුය, පලින් පළම තල් පොල් ගෙවතු මැදුරුය, තලින් තලම පුල් පේ මුකුල පඬරුය. දැන් දුවේ පුතේ අපි මේ කවිය ඇතුලේ තියෙන ආර්ථික කරුණු මතු කර පෙන්වන්න ඕනේ. මෙන්න මෙහෙම ලියමු. කෑරකල ගම්පියස ගැන විස්තර කරන කවියා දොලින් දොලම කල්යල් කරන කුඹුරු පිළිබඳව පවසයි. මෙයින් අපට හැඟෙන්නේ මෙහි ශාස්ත්‍රීය කුඹුරු යායන් ඇති බව. එසේනම් ස්වයංපෝෂිත ආර්ථිකයක ලකුණු මේ ප්‍රදේශයේ
පෙනෙන බව අපිට පැහැදිලි වෙනවා. ඵලෙන් ඵලම තල් පොල් ගෙවතු මැදුරු යන පදවලින් තැනින් තැන පිහිටි විශාල තල් වතු පොල් වතු සහිත ගෙවතු තිබෙන මන්දිර පිළිබඳව සඳහන් වෙයි. එසේනම් කෑරගල ප්‍රදේශය ධනයෙන් ආඩ්‍යව තිබෙන නිවාස සහිත ධනවතුන්ගේ වාසස්ථානයක් බව පැහැදිලි වේ. දැන් ඔන්න දුවපතේ අපි ආර්ථික තොරතුරු එක කවියකින් ඉදිරිපත් කළා. අපි දැන් තවත් නිදර්ශනයක් ලියලා දක්වමු. ඒකට අපි තෝරගන්න කවියෙත් අපිට ආර්ථික තොරතුරු පෙන්වන්නට පුළුවන් වෙන්න ඕනේ. පහත කවිය ඒ දැන් මේ ඉදිරිපත් කරන කවිය ඒකට සුදුසු. පැසෙයි නිබඳ සුවඳල් කෙත්වත් අවට, ඇසෙයි ළමා වසු පැටියන් හඬදුරට, දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට, රසෙයි අමා රසමය ඒ පියස දුට. දැන් දුවෙපතේ අපි ඒ කවියෙන් ඒ කවිය තුළ තිබෙන ආර්ථික කරුණු එළියට අරගෙන මේ විදිහට විස්තර කරන්න ඕනේ. මෙම පද්දේ මුල් දෙපෙළියෙන් ආර්ථික තොරතුරු ඉදිරිපත් කෙරේ. නිතර සුවඳ ඇල් වී වැපුරු කෙත්තතු ඇති බව පවසයි. ළමා වසුපැටියන් හඬ දුරට ඇසේ නම් සත්ව පාලනය මෙකල ජීවනෝපායක් ලෙස පැවති බවක් අපට පැහැදිලි වෙයි. මේ අනුව ආර්ථික සශ්‍රීකත්වයෙන් නනවන කෑරගල ප්‍රදේශයේ කෑරගල වෙහෙර සුර විමානක් ලෙස දිස්වෙන බව කවියා පවසයි. මෙයින් හෙළිදරව් වන්නේ මෙහි මේ ප්‍රදේශයේ තිබෙන තත්කාලීන ආර්ථික තොරතුරුය. දැන් දුවේපුතේ අපි ප්‍රශ්නේ පළවෙනි කොටස තහවුරු කර අවසානයි. දැන් අපි දෙවෙනි කොටසට අවශ්‍ය කරුණු ගොනු කරන්න කොහොමද කියලා බලමු. මේ කොටසෙන් අප පෙන්වා දෙන්න ඕනේ කෑරගල ප්‍රදේශයේ සමාජීය තොරතුරු ඉදිරිපත් කර තිබෙන බව. අපි මේ කරුණු තහවුරු කළ හැකි කවි දෙකක් තෝරා ගන්න ඕනේ. බලන්න මේ කවි දෙමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය, එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය, මහත්තුරු මේවුරු පළගෙන නැමි අතුය, රැගත් සෙවන් නොහැරම සිටි පොල් වතුය. අපි දැන් ඒ කවිය තුළ තිබෙන මේ සමාජීය තොරතුරු මේ විදිහට විස්තර කරමු. මෙම පද්‍යයෙහි ඇතුළත් කරුණු විග්‍රහ කර බලන විට ගමක විහාරස්ථානයක වටපිටාව කෙබඳුදැයි අපට පැහැදිලි වේ. විහාරයේ වටා විසිතුරු මල් සහිත මල් වතු තනා තිබේ. ඒ මල් වතු නිතර පිපුණු මල් වලින් සමන්විතය. එසේම විහාරස්ථානයේ වටා විශාල ගස් වල මියුරු පළ හටගෙන ඒ ගස් මියුරු පළ වලින් බර වූ අතු වලින් සමන්විතය. එසේනම් එකල විහාරස්ථානවට පළතුරු වවන සිරිතක් පැවති බව සාමාන්‍ය තොරතුරක් ලෙස අපට වැටහි. එසේම පන්සල් වත්තේ ශාස්ත්‍රීය පොල් වගාවක්ද සහිත බවද අපට අවසන් පැදිපේලියෙන් පැහැදිලි වේ. අධ්‍යතන සමාජීය තොරතුරු එලෙස ඉදිරිපත් කළ හැකිය. එතන දැන් දුවේ අපි තවත් කවියකින් සමාජීය තොරතුරු ඉදිරිපත් කර තියෙන බව දහවුරු කරන්න උත්සාහ කරමු. ඒ සඳහා මේ කවිය තෝරගමු. නොයෙක් තැනම පිපිමල් පිරුණු පොකුණුය, ගෙයක් කනම සැදැහෙන් දෙවන දකුණුය, සුදක් ලෙස තිබෙයි මළුමං හැරකුණුය, සියක් අය කෙරෙති වැඳපුද පැදකුණුය. මේ පද්‍යයෙන් අපට වැදගත් සමාජීය තොරතුරු රසක් එළිදරව් වේ. ගම්මානයේ සෑම තැනකම පිපුණු මල් වලින් පිරුණු පොකුණු සාදා ඇත. ගෙයක් ගෙයක් පාසා ශ්‍රද්ධාවෙන් දෙන්නා වූ දානයන්නේ. මෙසේ කියන විට ගැමියන්ගේ ආගමික ජීවිතය ඔවුන්ගේ දැහැමි ජීවිතය පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. මේ ගම්මාන ප්‍රදේශයේ මාර්ග මලු කුණු කසල ඉවත් කර ඉතා පිරිසිදුව තිබෙන බව කියන විට ගැමියන් ඉතා පිරිසිදුව තම ප්‍රදේශයේ තබාගෙන සිටින බව සමාජීය කරුණක් හැටියට හෙළිදරව් වෙයි. ඔන්න දැන් දුවේපතේ පිළිතුරු තහවුරු කර අවසානයි. දැන් තියෙන්නේ සමාලෝචන වාක්‍ය ලියා පිළිතුරු අවසාන කිරීමයි. ඔබ දන්නවා සමාලෝචන වාක්‍ය කියන්නේ ප්‍රශ්නය තහවුරු කළ බව සඳහන් කරන අවසාන වාක්‍ය බව. මෙන්න මේ විදිහට අපි සමාලෝචන වාක්‍ය ලියමු. ඉහත දැක්වෙන කරුණු වලින් පැහැදිලි වන්නේ හංස සන්දේස කතුවරයා තම නිර්මාණය තුළින් තත්කාලීන සමාජයේ ආර්ථික තොරතුරු මෙන්ම සමාජීය තොරතුරුද මනාව ඉදිරිපත් කර ඇති ආකාරයයි. දැන් පිළිතුරු ලියා අවසානයි.
මුල් ලකුණු 15ම ලබා ගන්නට දැන් ඔබට පුළුවන්. ඔබට දැන් මේ පාඩම නැවත මුල සිට බලමින් පිළිතුරු පොතක ලියා ගන්න උනත් පුළුවන්. ඒ වගේම විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලින රටාව හොඳින් අවබෝධ කර ගන්නත් පුළුවන්. තවත් විචාරයක් ලියමින් ඔබට විචාර ලියන ආකාරය පැහැදිලි කරන්නට මම බලාපොරොත්තු වෙමි. ඔබට ජය.